නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාඩ් නාවික පෞද්ගලික සමාගම හරහා මැද පෙරදිග සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2000ක් රෝහල් පාසුකම් ඇති නැවකින් මෙරටට ගෙන්වීමට කර තිබෙන යෝජනාව කොවිඩ් මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සඳහා යන අධික වියදම හේතු කොටගෙනයි මෙසේ ප්‍රතික්ෂේප කොට ඇත්තේ. ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ජනාධිපතිවරයාට ඩිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබෙනවා. ඒ අනුව සමස්ත මෙහෙයුම් සඳහා රුපියල් මිලියන 360ක් එනම් රුපියල් කෝටි 38ක් වැය වන බව එම ලිපියේ සඳහන් කොට තිබෙනවා. ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ මෙම යෝජනාව කොවිඩ් මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවති රැස්වීමකදී සලකා බැලීමට ලක් වූ අතර එහිදී හෙළිදරව් වී ඇත්තේ මෙම පිරිස ගුවනින් ගෙන්වා ගැනීම සඳහා වියදම් වන්නේ රුපියල් මිලියන 180ක් එනම් රුපියල් කෝටි 18ක් පමණක් බවයි. ඒ අනුව සේනාධිපතිගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොවිඩ් මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කොට ඇති අතර ඉන් රටට රුපියල් මිලියන 200ක එනම් කෝටි 20ක ඉතිරියක් සිදු වී තිබෙනවා. විදේශගතව සිටින ශ්‍රී ලංකිකයින් මෙරටට පැමිණි පසු ඔවුන්ව දින 14ක් නිරෝධායනය කිරීම සඳහා ඇවන්ගාඩ් සමාගම මැදිහත්ව කටයුතු කරන අතර ඒ සඳහා එක් පුද්ගලයෙකුගෙන් යුරෝ 750ක් එනම් රුපියල් 160,000ක අය කිරීමක් ලබා ගන්නා බවද එම සමාගමට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.